අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. පහන්තිර විකුණන කෙනෙක් කෑම එකක් 350ක් දීලා ගන්න ගියොත් ඒ මනුස්සයා පහන්තිර කීයක් තව විකුණන්න වේද? මේ ආහාර නිෂ්පාදනය කියන්නේ 40%ක් විතර ලාභදායි ව්‍යාපාර. කවුරුත් ඒවා කියන්නේ. 2500ක විතර කන්න දීලත් අපි අද වැහිලා නැහැනේ. අපි පවුලේ 5 දෙනයි නම් දවල් කෑම පහ නොමිල රැකියාවෙන් කොටසක් ගියා කියලා මං හිතන්නේ අපිට පාඩුවක් සිද්ධ වෙනවා කියලා. අපිටත් අඩුපාඩු තියෙනවා. මුදල් අඩුපාඩු තියෙනවා. කඩන්න කඩන්න මල් ගහේ මල් පිපෙනවා වගේ මේක බෙදන්න බෙදන්න මට නම් අඩුවක් දෙන්නලා නැහැ. එහෙම කාට හරි කීයක් හරි මදි වුණත් අපි කවදාකවත් ඒ කෑම එකෙන් අඩු කරන්නේ නැහැ. අවුරුදු දෙකකින් විතර මං හිතන්නේ ප්‍රයිස් ලිස්ට් එකට අතවත් තියලා නැහැ. අපි වැඩි කරන්නේ ඉස්සරහට කොච්චර මිල වැඩි වුණත් වැඩි කරන්නේ. සියල්ලම මගේ වෙන්න ඕනේ. දෙයක් දුන්නොත් ලැබෙන එක ලැබෙනවාම තමයි. මම හරියට මේ ඉන්නේ පිළියන්දර මහරගම පාරේ දොලේ කනත්ත හන්දිය ඉස්සරහ තමයි අපි ඉන්නේ. අපිට ආරංචි වුණා නොමිලේ කෑම දෙනවා කියලා කඩේකින්. ඒක බලන්න තමයි ආවේ මේ 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 තියෙන කඩේ. අපි බලමු ගිහිල්ලා ඇත්තටම නොමිලේ කන්න දෙනවද නැත්නම් කොහමද ඒක දෙන්නේ අපිට. අපිට ආරංචි වුණ විදිහට නම් ભેදයක් නැහැ. අසරණ කට්ටියට සල්ලි තිබ්බත් නැතත් කාර් එකකින් ආවත් සල් මේ රත්තරන් බඩු දාංගෙටත් ඒ හැමෝටම කෑම දෙනවා කියන කතාව තමයි තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ කතාවේ ඇත්ත නැත්ත. මට සල්ලි නැහැ. මේ කෑම එකක් ගන්න පුළුවන්ද? අපිට නෑ. අපිට කවුරු කිව්වා මේ බල කරේ නිකම් කියන සල්ලි නැති කට්ටියට කෑම දෙනවා කියලා. එහෙම දැනගෙන තමයි මමත් ආවේ. කියපු විදිහටම අපි දැන් හොයාගෙන ආව මේ පිළියන්දර මහරගම පාරේ දොලේ කනත් ඉස්සර නිකම් කෑම දෙනවා කියන කතාවක් අපිට ආරංචි වුණා. අපි ඒකේ සත්‍යතාවය සොයාගන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ කඩේටම ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ඇත්තටම නිකන් දෙනවද නැත්නම් සල්ලි වලටද කන්න ඕනේ මොකද්ද කියලා. අපි ඒ මුදලාලි මහත්තයාගේ මාමු මොකද්ද වෙන්නේ කියන එක. ඔව්, මෙතනට ඇවිල්ලා ඕනම කෙනෙක් කෑම එකක් ඉල්ලුවොත් අපි දෙනවා. දැන් මේක අවුරුදු 15-30 ගන්න වැඩ පිළිවෙලා. සමහර වෙලාවට ඉතින් හැම කෙනා ගාවම සල්ලි නැති වෙලාවල් තියෙනවා. හොඳට ඇඳ පැළඳගෙන හැම ඇවිල්ලත් එහෙම ගන්න වෙලාවල් තියෙනවා. බීමතින් ඇවිල්ලා එහෙම ගන්න වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් ඉතින් කෑම එකක් කියන්නේ ඕනම කෙනෙකුට අවශ්‍ය දෙයක්නේ. ඒකෙදි ඉතින් අපි තරාතිරම බලන්නේ මොන වාහනේ දාවේ මොකක්ද ඇඳගෙන හිටියේ යාගේ පසුබිම බලන්නේ. අපි ඒ දේ ප්‍රතික්ෂේප කරන්න නැතුව එයාට ඉෂ්ට කරලා දෙනවා. වීඩියෝ එක බලන කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර ආර්ථික අපහසුතා රට තුල තියෙන හැමෝම ගොඩක් අමාරුනේ ජීවත් වෙන්නේ. ඔව්. ඒත් එක්කම දැන් ඔයයි මේ වගේ දෙයකට දැන් මේ වගේ දෙයක් ගැන හිතුවේ මොකද? නැත්නම් මේ නැත වට පාඩුවිනේ මේ වැඩේ කරන්නේ. ඔව් නෑ, දැන් අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා සිතුවිල්ලක් නෙමෙයි තාම ක්‍රියාත්මක වෙන්නේ. ඒකොට මේ දේවල් පාඩු නම් අපි අවුරුදු 20ක් මේකේ පවතින විදිහක් නැහැනේ. වැහෙන්නේ නැහැ. දැන් අපි මේක කරන රැකියාව. රැකියාවෙන් කොටසක් ගියා කියලා මං හිතන්නේ අපිට පාඩුවක් සිද්ධ වෙනවා කියලා. මේ ආහාර නිෂ්පාදනය කියන්නේ 40%ක් විතර ලාභදායි ව්‍යාපාර. කවුරුත් ඒවා කියන්නේ පාඩුයි පාඩුයි නැති බෙරිකම කියනවා මිසක් කියන්නේ. නමුත් මේ ආහාර නිෂ්පාදනය කියන්නේ ලාභ තියෙන වැඩක්. ඉතින් ඒකෙන් යම් කිසි කොටසක් නැති බැරි කෙනෙකුට ගියා කියලා අර කඩන්න කඩන්න මල් ගහේ මල් පිපෙනවා වගේ මේක බෙදන්න බෙදන්න මට නම් අඩුවක් දෙන්නලා නැහැ. එහෙම මොකද දැන් මීට ඉස්සර අපි ආසිරි හොස්පිටල් එක ළඟ නාරහෙන් පිට ගන්න කාලේ අවුරුදු 15කම ව්‍යාපාර එතන නාගරික ප්‍රදේශයේ වැඩි හිඳ ඉල්ලගෙන එන අය වැඩි. දවසකට ඉල්ලගෙන එන අය 40ක් විතර ඉන්නවා. ඊට අමතරව මට හිතුණා මේක ස්ථාවර විදියට කරන්න ඕන කියලා. තිඹිරිගස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා ඒකේ සුබ සාධන අංශෙත් එක්ක එකතු වෙලා පින්පඩි ගන්න සමෘද්ධි ගන්න වගේ අයගේ සුබ සාධන කටයුතු වෙන්නේ එතනින්. ඒගොල්ලන්ට කියලා අපි ටෝකන් එකක් දීලා තිබුණා. පවුලේ 5 දෙනයි නම් දවල් කෑම පහ නොමිලේ. ඒ වගේ උපරිම 40ක්. එතකොට අපි 1200කට මාසෙකට එතන දීලා තියෙනවා. එතකොට ඉල්ලගෙන එන අයට 1200ක විතර දීලා තියෙනවා. 2500ක විතර කන්න දීලා අපි අද වැහිලා නැහැනේ අපි. ඒ හින්දා අර විශ්ව දහම කියන්නේ පුදුම දෙයක්. ඒක දෙයක් දුන්නොත් ලැබෙන එක ලැබෙනවාම තමයි. මොකද මං අධාර්මිකව සත දෙකක්වත් උපයන්නේ.
නීතියට පිටින් රුපියල් අක්වත් රුපියන්නේ නැහැ. මොකද දැන් සමහර අය හිතන්න පුළුවන් මේ වගේ මිනිස්සු මේම කරන්නේ ලොකු දෙයක් මොකක් හරි පිටින් සල්ලියක් එනවා මොනවා හරි ආයුතු විදියට හම්බ කරනවා නීතියට පිටින් හම්බ කරනවා. නමුත් මේ කිසිම දෙයක් කරන්න නැතුව වැරදි වැඩක් කරන්න නැතුව ඉතින් මේක කරන්න ලැබෙන්නේ මං හිතන්නේ මොකක් හරි අර විශ්වයේ බලයක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙයක් දුන්නොත් ඒක අර දෙන්න ලැබෙයි නිදානේ වගේ දෙයක් තියෙනවානේ. දෙන්න ලැබෙනවා කියන එකේ ප්‍රතිඵල තමයි මේක. එහෙම දැන් අපිටත් අඩුපාඩු තියෙනවා, මුදල් අඩුපාඩු තියෙනවා, දැන් ඩේලි කලෙක්ෂන් ගත්ත ඒවා තියෙනවා, ප්‍රශ්න තියෙනවා. නමුත් මේ ව්‍යාපාරය යනවා. සංවේදී වෙමින් තමයි මේ කතා බොරුවක් නම් ඒක පේනවා. මේ සංවේදී වෙමින් තමයි මෙතුමා මේ මෙයා කියන්නේ. ඇත්තටම හොඳ ක්‍රියාවක්. ඇත්තටම දැන් මේ කඩේට එන කෙනෙක්ට වර්ගීකරණය කරනවාද? එක්කෝ අපි හිතමු වාහනයකින් ආවා, නැත්නම් හොඳ රත්තරන් බඩු දාගෙන ආවා. අපි කොහොමටවන්නේ අපි හැම කෙනාටම මහත්මයා මැඩම් සර් කියලා කතා කරන්නේ. ඒකෙදී අපිට අයිතියක් නැහැ ඇත්තට ඒ අයගේ වත්කම් හොයන්න. අපි ව්‍යාපාරයක් කරන්නේ. ඒකෙදී අපිට අන්තිම රුපියල ඉඳලා ඉහළ මුදල වෙනකම් අපිට අගයක් තියෙනවා. එතකොට අපි ගාවට එන පාරිභෝගිකයෝ පුදුම බැඳීමක් අපිත් එක්ක තියෙනවා. ඒ දැන් මෙතන කියන්නේ දැන් ඉස්සෙල්ලටත් වැඩි ඉඩකඩ අඩු තැන. නමුත් ව්‍යාපාරاتින් අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ඒ පාරිභෝගිකයොත් එක්ක දැඩිව බැඳිච්ච බැඳීම නිසා තමයි ඒ මෙතෙන්ට එන්නේ. නැතුව වෙන තැන් නැතුව මේ හොඳ පොෂ් තැන් නැතුව එනව නෙමෙයි. ඒ බැඳීම මං හිතන්නේ අපි අතින් අංශු මාත්‍රයකවත් වැරද්දක් වෙන්නේ නැහැ පාරිභෝගිකයට. කාට හරි කීයක් හරි මදි වුණත් අපි කවදාකවත් ඒ කෑමකින් අඩු කරන්නේ නැහැ. පස්සේ වෙලාවක් ගෙනත් දෙන්න, එක්කො නැත්නම් තියෙන වෙලාවක දෙන්න. එහෙම ඒ මුදල පස්සෙම දුවන තැනක් නෙමෙයි මෙතන. මනුස්ස ගුණ දහම් එක්ක යන තැනක් හොයාගන්න. නැත්නම් මේ හරිය වාගේ කෑම රහ බලන්න හරි එන කෙනෙක්ට හරියටම තැන කිව්වෙත් කොතනද මේ තැන පිහිටි? මේක තියෙන්නේ මේ පිළියන්දල මහරගම පාරේ දොලේ කනත්ත කීල්ස් එක ඉස්සරහා. මොකද කඩේ නම ඒක ආයිබෝවන් ෆැමිලි රෙස්ටෝරන්ට් කියලා. නමෙත් පොඩි අර්ථයක් මොකක්ද කියලා. ඔව් නමෙත් ඒක ගොඩ දෙනෙන්නම් කිව්වා ඔක මේ ආයිබෝවන් කියන නම දාන්න එපා, ඝන පිහිටීම අතින් හොඳ නැහැ, ව්‍යාපාරේ පවතින්නේ නැහැම කියලා. නමුත් මට හිතුනේ අර මනුස්සයින්ට උනත් ආහාරයක් දීලා නිකන් ආයුෂ බොහෝ වේවා කියන මනස තමයි මට ආවේ. ඉතින් අපි වසවිස පාවිච්චි කරන්නේ නැතුව මිනිස්සුන්ට හොඳ ක්වලිටි විශේෂයෙන්ම මෙතෙන්ට ගේන්නේ අද දවසේ බඩු, අද දවසේ ගෙනල්ලා, අද දවසේ නිෂ්පාදනය කරලා, අද දවසේ විකුණන්නේ. ඊයේ දෙයක් කවදක්වත් පාවිච්චි වෙන්නේ නැහැ මෙතන. ඉතින් අපිට රැයට මොකද්ද උනේ කියන එක තේරෙනවා මේ ක්‍රියාපිළිවෙල නිසා. ඉතින් මට ඒ නම දාන්න ආස හිතුනේ ඒ නිසා. පවතින වර්තමාන තත්ත්වෙත් එක්ක කෑම එක දැන් රුපියල් 20ක් 30ක් වැඩි කරලා තියෙනවා මේ තෙල් මිල එතුගුණ මේ ආර්ථික තත්ත්වෙත් එක්ක. ඔය ආර්ථික තත්ත්වෙත් එක්ක ඇත්තටම කෙනෙක්ට හිතට එකඟව දැන් අපිට උනත් අමාරු කෑම 3-4ක් දෙන්න පාඩුවෙයි. මේක අපේ බඩට තට්ටු වෙන කේස් එකක් තියෙන මේක පාලනය කරගන්න බැරි වෙයි, අසීමිත වෙන්න. නමුත් මට හිතෙනවා එහෙම මිනිස්සු අයිසු ප්‍රයෝජන ගන්න නැහැ. ඇත්තටම වශයෙන් දැන් අපි ඔය හඳුන් කෝරු විකුණන, කපුරු විකුණන, මොනවාද පහන් තිර විකුණන, ඇඳන් කරේ තියාගෙන යන බොම්බයි මටයි විකුණන, ඔය වගේ ස්විම් විකුණන ඒ අයට දෙන්නේ. අපි දැන් පහන් තිර විකුණන කෙනෙක් කෑම එක 350ක් දීලා ගන්න ගියොත් ඒ මිනිස්සයා පහන් තිර කීයක් තව විකුණන්න වේද? එතකොට ඒක හිතනවා ඒගොල්ලෝ. ගොල්ලෙල වතුර එක බීලා විතරක් යන්න හදන. නමුත් අපි තේරුම් අරගෙන අපි එයාට අවස්ථාව දීලා තියෙනවා ඇවිල්ලා ඕන වෙලාවක කාලා යන්න. මොකද මේ එහෙම මිල වැඩි වුණා, බඩ මිල වැඩි වුණා කියලා අපි අවුරුදු 3කින් විතර, අවුරුදු 2කින් විතර මං හිතන්නේ ප්‍රයිස් ලිස්ට් එකට අතවත් තියලා නැහැ. අපි වැඩි කරන්නේ ඉස්සරහට කොච්චර මිල වැඩි වුණත් වැඩි කරන්නේ නැහැ. මොකද සෙනගත් අමාරුවෙන් යන්නේ, අපහසුවෙන් යන වෙලාව. බිත්තරේ රුපියල් 60ට අරගෙන ඒ වගේ එළවලු අසීමිත මිල ගණන් වලට අරගෙන එහෙම කරගෙන යන්නේ. නමුත් සමස්තයක් විදියට ගත්තාම කඩ කුලි ගෙවාගෙන ලයිට් වතුර බිල් ගාගෙන අපි පවුලෙම අපි 5 දෙනෙක් ඉන්න පවුලේ ජීවත් වෙලා ප්‍රශ්නයක් නැතුව දැනට සාමාන්‍ය විදියට යන්න හොඳටම ඇති. ඉතින් වෙන කඩේකට ගිහලා දැන් අපි උදාහරණයකට රයිස් එකක් කොස්තුවක් ගන්න ගියත් ෆුල් එකක් ගන්න ගියා රුපියල් 10 පණිනවා. අපි දැන් ඊයේ පෙරේදාම රුපියල් 50කින් 20කින් තියෙන අපි 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 රයිස් ෆුල් එකක් බාස්මති වලින් හදලා දෙන්නේ 660කට. ඒක සාමාන්‍යයෙන් කිලෝ 1යි ග්‍රෑම් 200ක් විතර තියෙනවා. ඉතින් මම දකින්නේ මෙහෙමයි, දැන් සමස්ත දිනේ ආදායමෙන් අපේ වියදම් ටික ගියම අපිට යම්කිසි මුදලක් ඉතුරු වෙනවනේ. ඒ ඇති සියල්ලම මගේ වෙන්න ඕනේ නැහැ. සියල්ලම මගේ වෙලා මේවා කරන්න බෑ. අපිට ජීවත් වෙන්න යම්කිසි ප්‍රමාණයක් අහම ඇති.
මන් දකින්න දේ. ඉතින් ව්‍යාපාරිකෙක් විදිහට ඒ අරමුණ වැරදි වෙන්න පුළුවන්. නමුත් මං හැම වෙලාවෙම මේක ඇප්ලයි කරන්නේ මානුෂවාදීව ගුණදහම්, මනුස්ස ගුණදහම් එක්ක තමයි මේ මොන ව්‍යාපාරය යන්නත් ඕනේ. මොන බබලන්න දියුණු වෙලා උතුරන්න හරි ගියත් තේරුමක් නැහැ ඒ මනුස්සයාගේ මනුස්සකම නැත්නම්. ගමන් බිමන් යනව ඇති, තුප්පුවට ඥාති හිතම ගෙදර ගෙවල් වලට යනව ඇති. එහෙම යනකොට ඔය අතරමගදී නවත්තලා කෑම කඩවල් වලින් කාලා තියෙනවද, ඒ බිල් ගෙවලා තියෙනවද, ඒ එකයි මේකයි අතර මොකද්ද වෙනස? එහෙම වෙනසක් දැනලා තියෙනවද? එහෙම වෙනසක් ඉතින් අපිට දකින්නයි තියන්නේ. එක එක්කෙනාගේ අදහස්නේ. එක එක්කෙනා කරන පරිසරය අනුව, ඒ தත්ත්වය අනුව, ඒගොල්ලන්ගේ ඉතින් ක්‍රියාකලාප අනුව ඒව වෙනස් වෙනවා. සමහර අය ඉන්නවා සූරගෙනම කන කොටසක් ඉන්නවා. කෑම එක සමහරට 1800ක් විතරන සාමාන්‍ය එකක්. නමුත් ඉතින් ඕක අපිට මෙව්ව කරන්න බෑ. දැන් ඒ පැත්තෙන් පැත්තට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට කරන ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඉතින් මගේ එකත් එක්ක මම සංසන්දනය කරන්නේ හැම වෙලාවෙම. හැබැයි මම සතුටු වෙනවා මේ මිනිස්සු 1400ක් 1600ක් අරගෙන දෙන ෆුල් රයිස් එක මං 660ට දෙනවනේ කියන ඒ අදහස එනවා මට. හිතොඳ මහත්තයෙක් නැත්නම් හිතොඳ අයියා කෙනෙක් නැත්නම් හිතොඳ මිනිස්සෙක් කියන්න පුළුවන් අපිට. අපිටත් අහම්බෙන් තමයි මේක දැනගන්න ලැබුණේ. ඇත්තටම මං ඉස්සල්ලාම මේ කැමරාවට කතා කරන්න කලින් මෙතුමාගෙන් ඉස්සල්ලාම ඇහිලා ඇහුවා මොකද්ද මේ කාරණාව අපිට කෑම එකක් ගන්න පුළුවන්ද කියලා. ඇත්තමයි කිනා වෙලා කටපුරාතිව කැමරාවක් ගන්න පුළුවන්, සල්ලි නැත්තම් ගන්න පුළුවන්. ඒක තහවුරු කරගෙන තමයි මෙයාව මම මේගෙන මේ කතාව ගැන අහන්න ආවේ. ඇත්තටම අයි සුබපතනවා තව තවත් දිනු වෙන්න ඕනි. දිනු වෙලා තව තවත් මිනිස්සුන්ට සේවයක් කරන්න කියලා සුබපතන ඇත්තටම. බොහොම ස්තුතියි.